අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ජාත්‍යන්තර කම්කරු දිනය අදයි නාමල් උයනෙන් ලද අපූරු ඇගයීම ප්‍රථමයෙන් දේශීය පුවත් ජාත්‍යන්තර කම්කරු දිනය ඊයේ යෙදී තිබුණා. එහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කළ මැයි රැලිවල පළ වූ අදහස් දැන් සමාරු හිතුවා එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියලා. අපි වලලන්න ඕන කිව්වා. අපිට සිදු වුණේ වෙන එකක් නෙමෙයි වලලන්න ගිය ආර්ථිකයට නව පණක් ලබලා දෙන්න. DSN අගමැතිතුමා හොඳම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. ඒ වගේම හොඳ වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ලංකාවේ හොඳම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයට කියලා මතක තියාගන්න. අද කොළඹ නගරේ වටේම පෙළපාලියනෝ පාරේ යන්න පුළුවන් මට බයින්න පුළුවන් මේ වාතාවරණය අවුරුදු දෙකට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. එදා විපක්ෂ නායකතුමාට ගහලා ගෝල් ෆේස් පිටණියෙන් පැන්නුවා. අද අපි ඉඩ දීලා තියෙන තුමාට සෙනගක් අරගෙන යන්න චැතම් ස්ට්‍රීට් එකට. ඕක නේද ප්‍රජාතන්ත්‍රවාද? සංශෝධනයට ලක් වුණු අලුත් IMF ගිවිසුමක් නිර්මාණය කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. සුහුරු ගොවියා වගේම සුහුරු ධීවරයා අපි නිර්මාණය කරනවා. මේ වසර අවසන් වන්නට පෙර මේ රටේ රජයේ පාසල් 10126 සුහුරු පාසල් බවට පත් කිරීමේ ගමන මේ වසර අවසන් වන්නට පෙර අපි ආරම්භ කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරයේ සුළමුල අපි අනිවාර්යයෙන්ම සොයා බලමු. ඒ ම්ලේච්ඡ නින්දිත ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක කරපු එයට වග කිව යුතු ඒ වසන් කරන්නට කටයුතු කරපු සෑම දෙනාම නීතිය හමුවට ගෙන ඇවිල්ලා ලබා දිය හැකි උපරිම දන්වම් ලබා දෙන වැඩසටහනකට අපි ප්‍රවේශ වෙන්න. මම දැක්කා රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ එක්සත් ජාතික පක්ෂයට මේ දිනේ සමරන්න තියෙන අයිතිය ගැන කතා කරනවා. ඒකට හේතුව තමයි රනිල්ට කුතවේදීත්වය සලකන මේ දිනයක් නෙවෙයි. රනිල්ට මොකටද කුතවේදීත්වය සලකන්නේ? මහා බැංකුව මංකොල්ල කාලා දඬුවම් කර හොරු අදත් ආරක්ෂා නිසාද රනිල් වික්‍රමසිංහට මේ දිනේදී මෙරට ජනතාව කෘතවේදීත්ව සලකන්න ඕන. ඊයේ රෑ තෙල් මිල අඩු ගන්න මොකටද? අද කයි වාරු ගහන්නේ? වතු කරේ ජනතාවට අද උදේ ගිහිල්ලා සෙට් කරලා ගිහිල්ලා කියනවා වතු ජනතාවගේ පඩිය දැන් වැඩි කරනවා. රනිල් වික්‍රමසිංහ කෘතවේදීත්ව සලකන්න ඕන නායකයෙක් නෙමෙයි, ගහලා පන්නන්න ඕන නායකයෙක්. මේ දූෂිතයන් යටතේ මේ රට විනාශයට පත් කරන ලද අපරාධකරුවන් යටතේ මේ රට හිඟන රාජ්‍යයක් බවට පත් කරන ලද පාලකයන් යටතේ පවත්වනු ලබන අවසන් මැයිරැලිය තමයි ජාතික ජනබලවේගය අද මේ පවත්වන්නේ. එළබෙන මැයි දිනේ පවත්වන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි. අපේ මැයි දින හතරම දිහා බලන අයට එකක් අපි ඔප්පු කරන මොකද්ද? විනයක් සහිතම ව්‍යාපාරය ජාතික ජනබලවේගය. හරින් කොනාන්දු කියන මොකද්ද? හැම බස් එකකටම බෝතල් 10 ගානේ දානවා. යනකොට නම් බොන්න එපා, එනකොට බොන්න. සංවිධාන බලයක් විනයක් මේ රටට අවශ්‍යයි. කම්කරු ජනතාව හැමදාම පෙළපාලි වලට පාරට බස්සන්නේ ඉන පිරිසක් කියලා. හිතන් ඉන්න පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ අය බලන්නේ ඔබට හැමදාම වීදි සටන් වල ඉත්තු විදියට තියාගන්න. ඔබ ජීවත්ව ඉන්න කාලය තුල මෙරට ගොඩනගලා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. තවත් කණ්ඩායමක් ඉන්නවා උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියලා තෝරන. අපි අහුවෙන්නේ මොනකටද දන්නේ නැහැ. සිකියුරිටි එකට ඉඳලා. එදා ජාතික සම්පත් විකුණනකොට හම්බන්තොට වරාය විකුණනකොට මට ඇමතිකම තියාගන්න කිව්වා. ඒකට විරුද්ධ නොවි මං එතුමල්ලට කිව්වා මේ ඇමතිකම තමුන්නාන්සලට ලොකු ඇති. මට මේකේ වටිනාකම 7-5කට වැඩිය අඩුයි. එදා ඇමතිකමෙන් හෙරපුවා. කාගේවත් ළඟ ගියේ නෑ වැඳ වැටෙන්න. මගේ ජීවිත කාලේ කිසි මිනිහෙක් ළඟ ගිහිල්ලා කිසි ගෑණියෙක් ළඟට ගිහිල්ලා අනේ මට ඇමතිකම් දෙන්න. තමුන්නාසල්ගේ පක්ෂේ සමහරු එහෙම කරනවා. හැබැයි මම කරලා නෑ. මම 6 වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ කාලේ ඇමතිකම් මට ප්‍රදානය කරපුවා. 6 වතාවක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මම. විදුලි බල මණ්ඩලයේ කොටස් 5කට කැඩුවහොත් පාරිභෝගික බිල හිතාගන්නවත් බැරි මට්ටමකට ඉහළ යනු ඇතැයි ජනක රත්නායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි.
එකලාභයක් ලැබෙන විදුලි බල කර්මාන්තය ශේෂ්ඨ පහකට හයකට කඩපුවාම ඒ හැම ආයතනිකම ලාභයක් තියාගන්න. ඒතර මේ ලාභය අරමුණු කරගෙන තමයි ඉදිරියේදී මේ පනත අනුව විදුලි බිල සකස් කරනු ලබන්නේ. එතකොට ජනනය කිරීමේදී ලාභයයි, බෙදහැරීමේදී ලාභයයි, සම්ප්‍රේෂණය කිරීමේදී ලාභයයි, වෙළඳාමේදී ලාභයයි, තොග වෙළඳාමේදී ලාභයක් ලබා ගන්න තිබ්බහම මේ ලාභ සියලු දෙනා අතර බෙදලා ගියාම වැඩි ලාභයක් අරමුණු කරගත් සංස්ථා පුද්ගලික ව්‍යාපාර වුණාම අපිට හිතාගන්න බෑ කොහොමද විදුලි බිල ඉදිරියේදී වෙන සංශෝධනය වෙන්නේ කියන එක. චෝලේ බලාගාරයේ 133ක් පමණ ජල විදුලි සපයන අවුරුද්දකට ඒ වගේ ඉතා වැදගත් ජාතික ආරක්ෂාවට පවා සම්බන්ධ වෙන විශාල ව්‍යාපාර පුද්ගලික කම්පැනිස් වලට දාපුවාම ඒ පුද්ගලික ආයතනවල තියෙන අයිති ඕනලාක වෙන කෙනෙකුට පැවරීමේ හැකියාව තියෙන නිසා ඒතර මම ඉදිරියේදී මේ කිසිම පණතක් ඕනේ නැහැ මේක දැන් අපිට ඕනනම් එහෙම නොරොච්චුලේ බලාගාරයේ ඉදිරියේදී කෙනෙකුට පවරන්න ඒක පුද්ගලික ආයතනයක්. ඒතර ඒකේ ෂෙයා හෝල්ඩින් එක වෙනස් කරන විතරයි තියෙන්නේ. ඒක රජයටවත් බලපාන්නේ නැහැ. ඒක සමාගම් නීතිය අනුව ඕනම කෙනෙකුට ඕන වෙලාවක ගුණන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතා බැරෑරුම් දේවල් තමයි මේ පණිවිඩය තියෙන්නේ. මේක අනීතික අසාධාරණ අවස්ථාවක් නැති පණතක් මේ. ජාතික නාමල් උයන රැකගෙන මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් උරදුන් මාධ්‍ය සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි. සියත රූපවාහිනිය මෙහිදී විශේෂ ඇගයුමකට පාත්‍ර වුණා. ජාතික නාමල් උයන සහ රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත අනුරාධපුර යුගයේ තරම් ඈත අතීතයට දිව යන්නක්. බෝධිඝර, පෞරාණික ගල්පඩි හා ගල් කණු ආදීන් සමන්විත මෙම භූමි භාගයේ පිළිබඳ පුරාණ සෙල්ලිපිවලද සඳහන් වනවා. ජාතික නාමල් උයනේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නේ රෝස තිරිවානා කඳු වැටියයි. මේ උරුමය මතු පරපුරට සංරක්ෂණය කර දායාද කිරීමේ ජාතික ක්‍රියාන්විතයට උර දෙමින් 33 වසරක් පුරා අඛණ්ඩව මේ රැක ගැනීමට වෙහෙසෙන්නේ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්. දහසකුත් දෙකක් බාධක මැද්දේ මේ ජාතික උරුමය ලෝක උරුමයක් බවට පත් කරන්නටයි උන්වහන්සේ අඛණ්ඩව ඇප කැපවන්නේ. නින්දා අපහාස තර්ජන ගර්ජන වලට ලක්වෙමින් නුවද තමන් පෙනී සිටින උත්තුංග කාර්ය සඵල කර ගැනීමේ ඒකායන අරමුණ වෙනුවෙන් සටන් කරන උන්වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ කාලේ සංඝපීතෘන් වහන්සේ නමක්. ජාතික නාමල් උයන රැක ගැනීමට උන්වහන්සේට සවියක් වූ සියලු ජනමාධ්‍ය සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික නාමල් උයන රැක ගැනීමේ ක්‍රියාන්විතයට උරදුන් සියත රූපවාහිනී නාලිකාව මෙහිදී ඇගයුමට පාත්‍ර වුණා. එම ප්‍රණාම තිලිනය ලබාගත්තේ සියත ප්‍රවෘත්තියංශයේ කාර්යභාර සංස්කාරකවරියක වන ආශිකා අරුස්. ජාතික නාමල් උයන වෙනුවෙන් උරදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද මෙහිදී ගෞරව ප්‍රණාම පිරිනැමුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාරද නිශ්ශංක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම මෙහිදී විශේෂයෙන් ඇගයුමට පාත්‍ර වුණා. ජාතික නාමල් උයන ආරක්ෂා කර මතු පරපුරට රැකදීමේ ක්‍රියාන්විතයට උරදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නතර සියත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ වෙනුවෙන්ද මෙහිදී විශේෂ උපහාර තිලිනයක් පිළිගැන්වුණා. එම ප්‍රණාම තිලිනය ලබාගත්තේ සියත ප්‍රවෘත්ති අංශයේ කාර්යභාර සංස්කාරක දුමින්ද ලක්මාල්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන ප්‍රියන්ත විජේසිංහ, ෂෙවාන් ඩැනියල් යන අයද මෙහිදී ඇගයුමට පාත්‍ර වුණා. ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණ කොමිෂන් වාර්තාවලි දැක්වීම සහ ජාතික නාමල් උයනේ පර්යේෂණ වෙනුවෙන් පෙරදිනේ විශ්වවිද්‍යාලයේ සමග ගිවිසුම් ගත වීමද මෙහිදී සිදු කෙරුණා. අගමැතිතුමා, මම ඔබතුමාට කීප සැරයක්ම මේ පිළිබඳව චෝදනා කළා. ඔබතුමා මතක තියාගන්න, ඔබතුමා සංස්කෘතික අරමුදලේ නිල සභාපතිවරයා. මේවා යම් යම් විධිමත් වැඩපිළිවෙලක් කරන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා. පරිපාලනය කියන එක බිඳුවේ. මේ අවුරුදු 4ට ගැනීමක් කරා සංස්කෘතික ඇමතිවරය අරගෙන ගිහිල්ලා පළවෙනි රාජකාරිය තවත් ඒක ගැන සංරක්ෂණය කරගන්න බෑ නෝන් තත්ති. වහාම තීන්දුව తీරන අරගෙන ඒවට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නායක හාන්දුරනේ, ලෝකය පරිශ්‍රණයෙන් නවතින්නේ නෑ. ලෝකය අඛණ්ඩ පරිශ්‍රණ කරනවා. ඒ අඛණ්ඩ පරිශ්‍රණයට අද දායාද වී තිබෙන කේන්ද්‍රස්ථානයක් ඔබ ආරක්ෂා කොට දායාද කර තිබෙන්නේ. ඒ නිසා අප රටටත් අප රටේ ශ්‍රේෂ්ත්‍රේ තරණය කරන පර්යේෂණකරුවන්ට හා ලොව පර්යේෂණකරුවන්ටද ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තිබෙනවා.
එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.